කෝට්ටේ රාජධානියේ පැරණිම රජමහාවිහාරයේ වශයෙන් සැලකෙන්නේ මේ කෝට්ටේ රජමහාවිහාරයයි. මේ පුණ්‍ය භූමිය ඉතිහාසයකට එකතු වෙන්නේ 1415 හයවෙනි පෙරකුම්බා රජතුමන් දවසේ යාපනයේ ඇතුණ කැරැල්ලා. ඒ සංසිඳවන්නේ ඇව්වේ සපුමල් කුමාරයා. යන්න ඉස්සෙල්ලා අපේ රජමහාවිහාරට ඇවිල්ලා නාශ්‍රී බෝධි රාජයන් වහන්සේ අභියස තිබෙන දැඩිමුණ්ඩ මහා දේවාලයට ගිහිල්ලා දොරේ පණ්ඩක් ගැට ගහලා බාරයක් වෙලා සේනාවත් අරගෙන යාපනයට ගිහින්. යාපනයට ගිහිල්ලා යුද්ධය ජයග්‍රහණය කළා. පරිපාලන ව්‍යුහය ඇති කරලා ආවාගනුවරට. යුද්ධයට ගෙනිච්ච ජය සංකේතයේ රන් අසුපත දැඩිමුණ්ඩ දෙවිහාමුදුරන්ට පූජා කළා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.